ජනාධිපති කොමිෂන් වාර්තාව සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. මේකෙන්දී මේ වෙනකොට අත්අඩංගුවට අරන් තියෙන ප්‍රමාණය 735ක් අද මේ සම්බන්ධව අත්අඩංගුවට අරන් තියෙනවා. දැනට රක්ෂිත බන්ධනාගාරයේ 196 දෙනෙක් ඉන්නවා. රැඳුම් නියෝග මත සිටින ප්‍රමාණය 19යි. පරීක්ෂණ අවසන් කර චෝදනා ගොනු කර ප්‍රමාණය 81යි. අපමැද නිදහස් කර ප්‍රමාණය 453යි. ඒ වගේම 79කට ගම්පහ මහනුවර කුරුණෑගල පුත්තලම නුවර එළිය මඩකලපුව මහාධිකරණවල හා කොළඹ කෑගල්ල මහාධිකරණවල ඇති විශේෂ ත්‍රිපුත්කල මහාධිකරණවලදී චෝදනා 25753කට නඩු 27ක් පැවරීමට කටයුතු කරලා තියෙනවා. මෙම විමර්ශන හා නඩු පැවරීම සඳහා ඇමරිකානු FBI ආයතනයේ ඔස්ට්‍රේලියානු රාජ්‍ය බුද්ධිආංශය හා මාලදිවයින රාජ්‍ය බුද්ධිආංශවල සහයෝගය ලබාගෙන තියෙනවා. ඒ වගේම ස්වංඝාතකින් හා සංවිධාන සම්බන්ධයෙන් ලක්ෂ 3650ක් වටිනා ඉඩම් ගොඩනැගිලි වාහන හා රුපියල් ලක්ෂ 1680ක් වටිනා රත්තරම් බඩු රාජසන්තක කර තියෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මහපාලු කර නව්ෆර් මවුලානි ඔහු තමයි අන්තවාදී දේශන පවත්වා මෙම අන්තවාදීන පුහුණු කළේ. මීට අමතරව ඇමරිකානු ෆෙඩරල් උසාවිය විසින් ශ්‍රී ලංකාවේ තිදෙනෙකුට නඩු පවරලා තියෙනවා. මොහම්මඩ් ඉබ්‍රාහිම් මොහම්මඩ් නව්ෆර් මොහම්මඩ් අන්වර් මොහම්මඩ් රිස්කාන් අයතු මොහම්මඩ් අහමල් මිල්ලා. ඒ වගේම සාරා ජස්මින් ඩුටුවාය කියන ඇගේ සාක්ෂි භාග කිරීමේදී ඔවුන් අය නොදුටු බව තහවුරු කරගන්න වෙලා තියෙනවායි කියන කාරණාව තමයි දැනුවත් කරලා තියෙන්නේ. එම සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන විමර්ශන නිලධාරී මහින්කන්ද අතුරුදාන් වී ඇත. රටින් පැනගොස් ඇතැයි සැක කරනවා.